Bajaj Genuine Parts then online node කරන්න. David Pierce Motor Company within. දීමනක් අප්පාදු කරපුවාම අපි කොහොමද ජීවත් වෙන්නේ? වේදනාවයි බරින් ඉක්මනින් නිදහස් වෙන්න. හඳුන්වා දෙන Baraka Joint Ease Pain Relief Spray. රාජ්‍ය සේවක වැටුපා දීමනක් අප්පාදු කරමින් මහ බණ්ඩකාරයේ නිකුත් කර ඇතේ උපදෙස් මුල් කරගෙන ක්ෂේත්‍ර ගණනාවක් වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටිනවා. බණ්ඩකාරයේ උපදෙස්වලට අනුව මූලික වැටුප ඉක්මවන්න නොයන ලෙස දීමනක් ගෙවීම කරන්නයි රෝහල් ප්‍රධානී නිකුත් කර ඇතේ උපදෙස්වලට එරෙහිව අද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විවිධ ක්‍රියාමාර්ගවල නිරත වුණා. කරාපිටියේ ශිෂ්‍ය රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වෙමින් ඉල්ලා සිටියේ අත්නොමතික කප්පාදු කිරීම වහනවතා දමන ලෙසයි. අක්‍රීපත්ව මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලද අද පෙරවරුේ මෙලෙස විරෝධතාවක් සංවිධානය කළේ සිය අතිකාල දීමනක් කපා දැමීමට එරෙහිවයි. අපි මේ දක්වා කරපු වැඩ වලට නොගෙවා කපා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක බලහත්කාරී ක්‍රියාවක්. සා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ වැටුප් කප්පාදු කරපු චක්‍රලේඛය අහෝසි කරන්න ඕනේ. වහාම මේ මාසේ කපාගත් ඒ මුදල් ප්‍රමාණය ලබන මාසේ වැටුපට එකතු කරන්න ඕනේ. ලබන සමුදාන කොට මේ චක්‍රලේඛය අහෝසි කරලා කරේ නැත්නම් කපාගත් වැටුප් නැවත ලබන මාසේ වැටුපට එකතු කරන්නේ නැත්නම් අපි අපේ වෘත්ති ක්‍රියාමාර්ග ලබන සමුදාන ගන්නවා. මාර්තු මාසේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරපු අතිකාල කප්පාදු කරලා තියෙනවා. මේ කරපු දේවල් වල අතිකාල කප්පාදු කිරීමට කිසිදු අයිතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් මුදල් අමාත්‍යාංශයටවත් නැහැ. අපි දිගින් දිගටම ඉල්ලනවා මේ රටේ මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක්. අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග තිබුණු මේ සාකච්ඡාවලින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් වලට ලැබුණු පිළිතුර තමයි මේ රටේ සෞඛ්‍ය සේවකයන්ට ඊයේ දිනේදී සිදු කරන වැටුප් කප්පාදුව එළඹෙන සතිය තුලදී නිවැරදි කරනවා කියන කාරණා. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ග අපි සතිය කාලයක් සඳහා අත්හිටවනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයේ වැදගත්කම පෙන්වා දෙමින් රාජ්‍ය සේවයට අදාළව දැනට නිකුත් කර ඇති උපදෙස් සංශෝධනය කිරීමේ හැකියාවක් ඇද්දැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වන විට මහ බණ්ඩාගාරින් විමසා ඇතැයි වාර්තා වුණා. මේ අතර ගුරු සංගම යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙමින් සිටිනවා. අර්බුදයේ තුල මේ පාසල් එන්න ඉන්න මේ ළමයින්ට පාසල් එන්න හැකියාවක් තියෙනවා. පාසල් වෑන් රථවල මිල ගණන් දරාගත හැකිද? මොකද්ද විකල්ප ක්‍රියාමාර්ගය? ආණ්ඩුව පැහැදිලිවම කියන්න ඕනේ ගුරු වෘත්ති වල්පදෙන්නත් අදාළයි ඒක. අනිකුත් රාජ්‍ය සේවකින්ට කියනවා නම් ආසන්න ස්ථානවල වැඩටෙන් තව වෙනත් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන්. එනම් පාසල් පද්ධතියටත් මේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ප්‍රවාහන අර්බුදයටත් එහෙනම් අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු මේ ආණ්ඩුවේ බලධාරීන් විසඳුම් සෙවිය යුතුයි. අපි ලෑස්ති 6 වෙනිදා පාසල් ආරම්භ වුණාට පසුව දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු හානියක් සිදු කරන්නේ නැතුව අපි මේ අරගලය නැවත පෙරට ගන්න සූදානම්. මේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නිලධාරීන් බොරලිපීටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්ව විරෝධතාව. දීමනක් අප්පාදු කරපුවාම අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි අපේ ගන්න පටුපෙන් අපේ බැංකුවලට අපේ ණය වාරි කපා ගත්තාම අපිට ඉදිරියට උදාසුත්නම් පඩිය. ඒ වගේම අපි මේ දීමන ලබා ගත්තේ මේ පාලක ජීවිත දුපු යන්නේ නෙමෙයි අපි සටන් කළ මේ දීමන ලබා ගත්තේ. ඉතින් අපි කියනවා මේක ඕගොල්ලන් කරන්න බෑ.